ඒක මාර වැදගත් ළමයි ප්‍රත්‍යාගණනය කරන දින දක්වා මාරම වැදගත් යටින් ඉරි ගහලා තරු දා ගන්න තරු මදින මල් දා ගන්න මිල වැඩි වෙන අවස්ථාවක 5-4 වල අවසාන තොගය වැඩි ලයිෆෝ වල අවසාන තොගය ඒ අර්පණය විලාස් කර ගැනීම අරයා එක්සෙප්ටන්ස් එක ගේන් ඉස්සෙල්ලා අපි සංනිවේදනය කරලා දෙන්න ඕනේ අපි මොනා කරලා දෙන්න ඕනද යාලා සබන් හදනවා හරිද රින්සෝ හදනවා අර යුනිලීව පියුරෙට් කියලා වතුර බෙරණ එකක් හදනවා එක එක જાති ඒවා හදනවා प्रश्न මුකද්දපේ ප්‍රශ්නේ අලාභයකදී කලින් සංචිතයක් තියෙනවද නැද්ද ගානේ කොහෙවත් තියෙනවද කලින් ප්‍රත්‍යාගණණය කළ සංචිතයක් තියෙනවා කිය ගානේ කොහෙවත් තියෙනවද ඇස්සරලා බලන්න ඇස් ලොකු කරලා බලන්න බලන්න කොහෙවත් තියෙනවද කියලා ඔයාට කියනවා සංචිතයක් තියෙනවා කියලා නෑ ඒ කියන්නේ සංචිතයක් නෑ කියලා ඔය නොකිය කියන්නේ සංචිතයක් නෑ කියලා නොකිය කියන්නේ සංචිතයක් නැත්තම් ඔයා කොහෙටද දාන්නේ මේක පළවෙනියට ඇතුළට ආපු තොගේ මිල තමයි එළියට දාන කොට භාවිත කරන්නේ. ඒ කියන්නේ ළමයි මේකේ මේ කියන්නේ ඇවිල්ලා මේ තොගේම ගන්නවා කියලා. හොඳේ. ප්‍රැක්ටිකලි ඒක නෙවෙයි කියන්නේ. ප්‍රැක්ටිකලි කියන්නේ මේක එළියට ගන්නත් පුළුවන්. හැබැයි මේකෙන් එළියට යන පළවෙනි එක පළවෙනි තොගේට දාන පිරිමය මොකද්ද? පළවෙනියට ඇතුළට එනකොට ගත්ත මිල ඒ කියන්නේ කීයද අට ගානේ නිකුත් කරන්න දෙවෙනියට නිකුත් කරන්න අට ගානේ මෙන්න මේක ඉවරයි මේක ඉවරයි තුන්වෙනියටත් අට ගානේ මේකත් ඉවරයි හතරවෙනියටත් අට ගානේ ඊට පස්සේ නවය ගානේ හත ගානේ හය ගානේ හය ගානේ හය ගානේ එතකොට හාවි මොකද කරන්නේ උසාවි යනවා මෙහෙම ෆේසි මට ඔෆර් එකක් කරා මං ඒ ඔෆර් එක ඇක්සෙප්ට් කරා ඒකින්ද අපි දෙන්න අතර වලාකු කිවිසුමක් තියෙනවා හැබැයි දැන් මට ෆේසි එක විකුණන්න නැති ඉඳා කිවිසුම කඩ වෙලා තියෙනවා කියලා කිවිසුම කඩ වෙලා තියෙනවා කියලා හාවි ගිහිල්ලා ෆේසිට විරුද්ධව නඩු කියනවා හාවි ගිහිල්ලා ෆේසිට විරුද්ධව නඩු කියනවා අන්න ඔය අවස්ථාවේදී උසාවිය කිව්වා නැහැ මෙතන තත්වය වෙනස් මෙතනදී හාවි ප්‍රශ්න දෙකක් අහනවා මොකද්ද බෝල් පාක් පෙන් එක විකුණනවාද කියලා දෙවෙනි එක අහනවා අවම මිල කීයද දැන් මෙතනදී ෆේසි උත්තර දෙන්නේ එක ප්‍රශ්නයකට විතරයි එයා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ මෙයා උත්තර දෙන්නේ රුපියල් 900යි කියන ප්‍රශ්නෙට විතරයි රුපියල් 900යි කියන ප්‍රශ්නෙට විතරයි වචන භාෂාව නේද ඒක ඇතුළේ තියෙන අන්තර්ගත වෙලා තියෙන පණිවිඩය පැහැදිලි වෙන්න ඕන. ඔකට මම හොඳ උදාහරණයක් කියනවා. ඔයාලා Google කරලා බලන්න Toyota Nova කියලා වාහනයක් තියෙනවා. Nova හොඳේ. Toyota Nova. මේ Toyota Nova වාහනේ Toyota එක හදලා වෙළඳපළට නිකුත් කරා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැමතැනම හොඳ සේල්ස් තිබුණා. එක රටක ඇරෙන්න. ප්‍රංශයේ සේල්ස් බිඳුවයි. Toyota එක බැලුවා අයියකෝ මේ ඌව කාර් එක මේ වාහනේ හැමතැනම හොඳට විකිනලා ඒ ප්‍රංශ විතරක් විකුණුවේ නැත්තේ. පස්සේ බලනකොට හේතුව මොකද්ද? ප්‍රංශ භාෂාවෙන් පුතේ Nova කියන එකේ අදහස තමයි not going කියන එක. ඉදිරියට යන්නේ නැහැ කියන එක. ඉතින් පුතේ, එයාලා මේ වාහනේ ගනියද? Toyota Nova කියන්නේ Toyota ඉදිරියට යන්නේ නැහැ. ප්‍රංශ භාෂාවෙන්. ඉතින් පුතේ වාහනයක් ගන්න මේ ඉස්සරහට යන්න. එතකොට ඉතින් නම් ආවොත්. අන්න දැන් තේරෙනවානේ. ඒ වගේ තමයි අර international market. මේ කල්පනා කර පද්ධතියෙන් තියෙන විශේෂම මම හැම වෙලාවෙම ට්‍රේනින්ග් ඇන් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන් සේල්ස් වෙන්න පුළුවන් නැත්නම් හියුමන් රිසෝස් මැනේජ්මන්ට් වෙන්න පුළුවන් නැත්නම් සමස්ත ආයතනය ගැනම ගන්න මොකක් හරි තීරක පද්ධතියින් වෙන්න පුළුවන් මේක රසක් තියෙනවා ඒතර ඒවෙන් කීපයක් වෙන්න පුළුවන් කොහොම නමුත් ඔයාගේ දත්ත බොහොම සංවේදීව සහ බොහොම අරහස්කතව
කල්පනා කරන්න පුළුවන් නම් ඔයාට හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. සහ කල්පනා කරන තොරතුරු පද්ධති කියලා කියන්නේ ඒ වගේම එක පද්ධතියක්. ඒ කියන්නේ එක එකක් කියලා කියන්න බෑ. වෙන පද්ධතියක් සල් එක ආයතනයකට තියෙන්න පුළුවන්.